මං අද පෙන්වන්නම් බටර් අයිසින් එක හදන විදිය. බර්ත්ඩේ කේක්ස් කරනකොට අපිට තනිකර බටර් වලින් විතරක් අමාරුයි අයිසින් එක හදන්න. එතකොට අපිට අවශ්‍ය වෙනවා වෙජිටබල් ෂෝට්නින් එකක්. මං දීලා දෙනවා රෙසිපි එකක්. ඒකෙදි වෙජිටබල් ෂෝට්නින් එක ටිකක් වැඩියෙන් දාන්නේ. බටර් ඊට වඩා අඩුවේ. වෙජිටබල් ෂෝට්නින් එක ගත්තොත් මේක කිසි රසක් නැහැ, සුවඳක් නැහැ. අපි දාන එසන්ස් එකෙන් තමයි මේක සුවඳ ගන්න. ඉතින් ඔගලන්ට කැමති නැත්නම් මේක වැඩිය පාවිච්චි කරන්න. ඔගලන්ට පුළුවන් වෙජිටබල් ෂෝට්නින් එකේ ප්‍රමාණයට බටර් අරගෙන බටර් ගන්න ඕන ප්‍රමාණයට වෙජිටබල් ෂෝට්නින් එක ගන්න. දෙක මාරු කරලා ගන්න. එහෙම කරන්නත් පුළුවන්. බර්ත්ඩේ කේක්ස් කරනකොට අපි පාවිච්චි කරනවා මේ නොසල්ස්, ස්ටාර් නොසල් එක, ග්‍රාස් නොසල් එක. එතකොට හොඳට අයිසින් එක තියෙන්න ඕනේ. දියාරු වගේ වෙන්න බෑ. බටර් තනිකර දැම්මොත් එකක් විතර දිය වෙන්න බලනවා. හොඳට ලස්සනට මේ හැඩේ එන්නේ නැහැ. ඒ නිසායි ගොඩක් වෙලාවට වෙජිටබල් ෂෝට්නින් එක දාන්නේ. ඒකට කැමති නැත්නම් පුළුවන් බටර් විතරක් දාලත් හදන්න. එතකොට අයිසින් සුගර් වැඩි කරන්න වෙනවා. මං කිව්වා මේක කිසි සුවඳක් රසක් නැහැ කියලා මේ වෙජිටබල් ෂෝට්නින් එකේ. අපි මේ සුවඳ සහ රස ගන්නේ අපි දාන එසන්ස් එකේ. එතකොට අපිට මේ සඳහා බනානා එසන්ස්, ස්ට්‍රෝබෙරි එසන්ස් සහ පයිනැපල් එසන්ස් වගේ දාන්න පුළුවන්. වැනිලා එසන්ස් එකෙන් නම් බනානා එසන්ස් සහ අනික් මං කියපු අනික් දෙවර්ගෙන් වගේ හොඳ සුවඳක් එන්නේ නැහැ. ඒක ටිකක් මයිල්ඩ්. එතකොට ඕගොල්ලෝ බටර් වැඩි කරන්න. එහෙමනම් වැනිලා එසන්ස් දානවා නම් බටර් වැඩි කරන්න, වෙජිටබල් ෂෝට්නින් එක අඩු කරන්න. වෙජිටබල් ෂෝට්නින් මම දීලා තියෙන ප්‍රමාණය ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඔයගලන්ට සිද්ධ වෙනවා බනානා එසන්ස්, එහෙමත් නැත්නම් ස්ට්‍රෝබෙරි, එහෙමත් නැත්නම් පයිනැපල් වගේ එසන්ස් එකක් පාවිච්චි කරන්න. මං දීලා තියෙන අයිසින් ප්‍රමාණයෙන් භාගයයි අද මං හදන්නේ. අනික එක තමයි අයිසින් සුගර්, හොඳ අයිසින් සුගර් එක ගන්න. රෝයල් අයිසින් එකට අයිසින් කරනකොට, මල් හදනකොට අත්‍යවශ්‍යයි හොඳ අයිසින් සුගර් එක. එතකොට අපි අයිසින් සුගර් මනින්නේ මෙන්න මේකේ තේ කෝප්ප වලින්. කිලෝ එකක් 1400ක් ප්‍රමාණයක් මං දීලා තියෙන්නේ. එතකොට මං එකෙන් භාගයයි අද හදනවා කියව. එතකොට මේකට යන්නේ තේ කෝප්ප 5ක් හරි 6ක් හරි. අපි ඉස්සෙල්ලම බටර් දාගමු. ඉස්සෙල්ලා මේ දෙක ටිකක් බීට් කරගමු. වෙජිටබල් ෂෝට්නින් එක ෆ්‍රිජ් එකේ තියලා නම් ගහන්න බෑ. ඒක හයි වෙනවා. ඒ නිසා එළියේ තියාගන්න වෙනවා. අද හදනවා නම් ඊයේ රෑ වගේ එළියෙන් තියාගෙන ගන්න. දැන් මම අයිසින් සුගර් ඇඩ් කරන්න යන්නේ. මම දානෙත් මේ තේ කෝප්පෙන් එක වගේ අයිසින් සුගර් බීට් කරනකොට. එකක් දාලා හොඳින් ගහන්න ඕනේ. හොඳ ක්‍රීමි ගතිය එන්න නම් හොඳින් ගහන්න ඕනේ එක එක දදා. දැන් හෙවි ඩියුටි ඔයගොල්ලෝ දන්නවා මීට වඩා හොඳ මැෂින්ස් තියෙනවා. හෙවි ඩියුටි මැෂින් එකක් ඔයගොල්ලෝ ගත්තොත් ඒ ඔයගොල්ලන්ට පුළුවන් මේ තේ කෝප්පෙන් දෙකක් එකවර දාන්න. හෑන්ඩ් බීට් එකකින් ඔයගොල්ලෝ අයිසින් එක හදනවා නම් ඔයගොල්ලන්ට බෑ තේ කෝප්ප වලින් දාන්න. ඔයගොල්ලෝ එතකොට හැන්දකින් එක එක අයිසින් සුගර් දදා හොඳට බීට් කරන්න. අයිසින් එක හදනකොට ඒ කරුණු ගැන මතක තියාගන්න. මම දැන් එකක් දා ගන්නවා. දැන් දෙවෙනි කෝප්ප දා ගන්න. මේ තුන්වෙනි කෝප්පේ. මේ හතරවෙනි කෝප්පේ. මම ඔයගලට දීලා තියෙන ප්‍රමාණය අනුව තේ කෝප්ප 10යි. ඒ කෝප්ප 7ක් දාලා බීට් කරනකොට ඔයගොල්ලෝ ටිකක් අයින් කරගන්න. මම දැන් හතරක් දැම්මා. මම ටිකක් අයින් කරගන්නවා. කේක් එක සෑන්ඩ්විච් කරන්න, කේක් එක වටේ ගන්න සහ කෑලි අලවනකොට, බර්ත්ඩේ කේක්ස් කරනකොට ඔයගොල්ලෝ දන්නවා එහෙම අවශ්‍ය වෙනවා. එතකොට මේ වගේ ඉවත් කරගන්න. මේකට තමයි කියන්නේ සොෆ්ට් බටර් අයිසින් කියලා. මේ පස්වෙනි කෝප්පේ 5ත් 6ත් අතර අයිසින් සුගර් දාගන්න පුළුවන්.
කෝප භාගයක් වගේ දාගන්නවා. එතකොට කෝප පහමාරක් වගේ අපි දාලා අනිත් කාරණාව තමයි එසන්ස් පාවිච්චි කරනකොට මම දීලා තිනවා තේහෙන තුනක් අලුතෙන් බෝතලේ පාවිච්චි කරනකොට එක ස්ට්‍රොง වැඩි. ඒ හින්දා එකහමාර දෙකක් අතර දාන්න. මේක ටික ටික අපි පාවිච්චි කරනකොට සැර ගතිය ගිහිල්ලා එතකොට කමන්නේ තුනක් වගේ දැම්මට. නැත්තම් කණ්ඩ බැරි වෙයි. දැන් මම මේකෙන් දාන්න ඕනේ හරිනම් තේහෙන්දි එකහමාරක්. මේක අලුත් බෝතලයක්. ඒ හින්දා මම තේහෙන්දක් වගේ ප්‍රමාණයක් දාගන්නවා. මේ කේක් එක අයිසින් කරලා පෙන්නන්න. කේක් එක ගත්තාම මුලින්ම කේක් එක සෑන්ඩ්විච් කරලා ඉන්න. පැති මාරු කරගන්න එපා. මේ තියෙන සොෆ්ට් බටර් අයිසින් එක. දැන් මේකෙන් වහගන්න. උඩ ඉවත් කරගන්න. දැන් වටේ කපා ගන්න. මෙතන ඕලෝ අකුරු ලියනවා නම් ඒකට ඉඩ තියලා කේක් එක පොඩ්ඩක් යට කරලා තියාගන්න. දැන් අපි මේක වටේටම සොෆ්ට් බටර් අයිසින් එක දාගමු. මේව ගන්න නැතුව බෑ. කේක් එකකට අයිසින් එක හොඳින් ඇලවෙන්න නම් සොෆ්ට් බටර් අයිසින් එක ගන්නම ඕනේ. අපි මේක කොළ වලින් ඩෙකරේට් කරගමු මේ පාච්මන්ට් අයිසින් එක. මේ පාච්මන්ට් අයිසින් වලින් හදාගත්තු මල් උගලන්ට මේවා කැමති විදිහකට සරස ගන්න පුළුවන්. මේ අපේ සමනලය. බෝඩර්ස් වලට ඔබලන්ට පුළුවන් සිග්සැග් හරි මේ වගේ කෙලින් අතට දාගන්න. මේ ස්ටාර් නොසල් එකේ මේ තියෙන්නේ අපි රොයල් අයිසින් වලින් හදාගත්තු ඩිසයින්ස්. මට ඇත්තටම ඕනේ උනේ පෙන්නන අයිසින් එක හදාගන්න විදිය සහ රොයල් අයිසින් එක හදන විදිය පෙන්වන්නයි. ඔයගලන්ට පුළුවන් මේ දැනුම අරගෙන ඉතාමත් හොඳට කේක් එකක් කරගන්න.